ఒకవేళ మావత్ సబ్స్క్రైబ్ కరయన్న ఐవోన్ කියල පිළිගන්න මගේ යාළුව හැමෝම ඉස්ලාම් ප්‍රාර්ථනා කරන්න ලෝකවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා. අද මම ඔයාලට කියන්නේ අපේ මුළුතැන්ගේ තිබිය යුතුම දෙයක් ගැන සහ එහි ඇති ගුණ ගැන. ග්‍රෑම් 100ක් තුළ කැලරි 108ක් පමණ අඩංගු කරපිංචා ගැනයි අද වීඩියෝ එක. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තන්තු, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ සහ ඛනිජ වලින් ඉතාමත් පහසත්ය. තවද මේ බලගතු ඖෂධය ආහාරය පානය කිවත් මං හරි. මෙහි ඇති විටමින් වර්ග ඔයාලා දන්නවාද? විටමින් ඒ, බී, සී, ඊ මෙවැනි විටමින් වර්ග කරපිංචාවල අඩංගු වෙනවා. අපි මෙය පරිභෝජනය කිරීමෙන් අප සැමගේ මොළය ආරක්ෂා කරන ප්‍රතිඔක්ෂිකාරක වැඩි කරනවා කියලා සොයාගෙන ඇත. නියුරෝන ඔක්සිකාරක වලින් ඇතිවන හානි වලින් ආරක්ෂා කර ඇල්සයිම රෝගවලින් මිදීමට උපකාරී වෙනවා. තවද අපේ වැඩිහිටියන් අතර දක්නට ලැබෙන ඇමිනේෂියා, එහෙමත් නැත්නම් මතක ශක්තිය නැතිවීම වැළැක්වීමට කරපිංචා උපකාරී වෙනවා. කරපිංචා කැඳ ඖෂධීය පානයක් සහ හිසකෙස් පෝෂණය කිරීමට බලගතු හැකියාවක් තියෙනවා. කරපිංචාවල ඇති ගුණවලින් හිසේ කැක්කුම නැති කර හිස් කපල වියලි වැළැක්වීම වියලීම වැළැක්වීම සඳහා කරපිංචා ඔයිල් උපකාරී වෙනවා. තවද මෙය වේදනා නාශකයක්, වේදනා සමනය කිරීම සඳහා වටිනා ඔස්සුවකි. අපේ ශරීරයේ විවිධ වර්ගයේ පිළිකා වලින් ආරක්ෂා කිරීමට මෙය උපකාරී වෙනවා. ගෙල පිළිකා, පියුරු පිළිකා වලින් ආරක්ෂා වීමට කරපිංචා උපකාරී වෙනවා. දියවැඩියාව, ස්නායු පද්ධතිය රෝග, හෘද වාහන පද්ධතිය වකුගඩු රෝගාදිය වළක්වනවා. එහෙනම් අදටම ඔයාලගෙන් සමුගන්නවා. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමටම දළදා සමිඳු පිහිටයි.